යුමිගේ සුපිරිරිය කුඩු ජාවාරමාගේ ගෙදර ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ බණ්ඩාරගම බිමල් ශාමන් ජයසිංහගේ පුවත් වාර්තාව තුල සඳහන් වෙනවා ගුවන් මගින් මද්‍රව්‍ය පාර්සල් කිහිපයක් මෙරටට ගෙන්වා ගැනීමේ සිද්ධියකට සම්බන්ධ බවට පැවසෙන කෝටිපති ව්‍යාපාරිකයෙකු නාරහෙන් පිට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශය කියනවා. එම කෝටිපති ව්‍යාපාරිකයා පරිහරණය කළ BMW වර්ගයේ සුපිරි මෝටර් රථයක් දෙවසිය තිබී ස්වාගෙන ඇති අතර එම රථයේ වර්තමාන ලියාපදිංචි හිමිකාරිය නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි බවට හෙළි වී ඇතැයි පොලිසිය ඉහළ නිලධාරියෙක් ලංකාදීපයට ප්‍රකාශ කරනවා. යම් යම් අයාතරත් ලොකු කතා බහක් ඇතිව තිබුණා. ඇය ගනුදෙනු කරන්නේ කා සමගද කියන කාරණය පිළිබඳව ඇය පුඩ පුනා කියනකොට තමා මේ ක්‍රීම් බිස්නස් එකක් මගින් තමයි මෙච්චර මුදලක් උපයාගත්තේ කියනකොට මේ පිළිබඳව මේ විවිධ මත විවිධ අදහස් සමාජය තුළ පවතිද්දී අපි ඊළඟට යොමු වෙනවා තවත් මේ ලංකාදීප පුවත්පතින්ම මුණ ගැහෙන ඇතුල් පිටු සටහනක් වෙත. පියුමිගේ ආලේපනය ලියාපදිංචි කර නැහැ ඖෂධ නියාමන අධිකාරිය කියයි. මේ ශ්‍රියන් ප්‍රනාන්දු පුල්ලේ ටෙලිබිර වාර්තාකරුගේ සටහනක් අපි දකින්නේ ලංකාදීපය තුළින්. රුපියල් 35,000කට තමයි මේ කැසුරුමක් අලෙවි කරනවා කියලා ඇයත් කියන්නේ. කරුණු හොයාගෙන යද්දී මිලදී ගත් අය ප්‍රකාශ කරන රුපියල් 35,000කට කියන කාරණය. නමුත් ඇය ප්‍රකාශ කරා එන් 25,000ක් එනවුම් මේ වන විට ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. අර ගෝණි ගණන් ගෙනල්ලා වාහනේ පෙන්වුවේ ඒවා. ඒ නිසා අපිට නොකිය ඇය කිව්වේ බලනු 35 වැඩි කර 25 යොදලා. එතකොට බොහෝ අය ගණන් හදන්න පටන් ගත්ත. පියුමිගේ සල්ලි හම්බ කිරිල්ල කොච්චරක් උපයලා තියෙනවද කියන කාරණය. කෝටි 87ක් කියලා ඇය සඳහන් කරා. ඒවෙන් තමයි මේවා කරේ කියලා. හැබැයි දැන් මේ වෙනකොට ආදාර කුරිය සමාගම් වල අය ප්‍රධානීන් ප්‍රශ්න කරනකොට එක් කුරිය සමාගමකින් කියන්නේ ඇසුරුම් 3500යි. එතකොට එහෙමනම් අනෙක් කුරිය සමාගමෙන් 21,500ක් විකුණලා තියෙන්න ඕනේ, ඇනෝම් බහර දීලා තියෙන්න ඕනේ. අපි බලමු ඒ සමාගම කොච්චරක්ද ඇගේ මේ ආලේපන ජනතාව අතරට ගෙනවිත් තිබෙන්නේ කියන කාරණය බෙදා හැරලා තියෙන්නේ. මේ පිළිබඳ මේ ආලේපන පිළිබඳ කාරණයට දැන් යොමු වෙද්දී මේ පිළිබඳ අදහස් වකුමින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සවින් සේමගේ මහතා ප්‍රකාශ කර සිටියේ සමස්තයක් ලෙස සමසුදු කිරීමේ ආලේපන සම්බන්ධ ගැටලු කීපයක් පිළිබඳ විශාල පැමිණිලි සංඛ්‍යාවක් ජාතික ඖෂධ නියාමන අධිකාරියට ලැබෙන බවයි. පාරිභෝගික ආරක්ෂාව සහතික කිරීම සඳහා රූපලාවන්‍ය නිෂ්පාදන ස්වේච්ඡාවෙන් ලියාපදිංචි කිරීමට ඒවා ප්‍රවර්ධනය කරන්නන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය දිරිමත් කරන බවද වෛද්‍ය සේමගේ මහත්මයා ප්‍රකාශ කරනවා. සමසුදු කිරීමේ ආලේපන භාවිත කිරීමෙන් සෞඛ්‍ය ගැටලු පවා මතුවීමට ඉඩ ඇති බැවින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර නොමැති රූපලාවන්‍ය නිෂ්පාදන විශේෂයෙන් සමසුදු කිරීමේ ආලේපන භාවිත කිරීමෙන් වැළකී සිටින ලෙස සෞඛ්‍ය බලධාරීහු ජනතාවගෙන්ද ඉල්ලීමක් කරනවා. කෙසේ වෙතත් මේ පිළිබඳ තහවුරු කරගන්න පියුමි හංසබාලි මහත්මිය සහ මේ ඇගේ නිෂ්පාදන මේ බෙදා හරින ආයතනය සම්බන්ධ කරගන්නට උත්සාහ කරත් සියලු උත්සාහයන් ව්‍යර්ථ වූ බවකුත් අද ලංකාදීප පත්‍රයේ වාර්තා කරලා තියෙනවා. ඇය මාධ්‍යට නම් පෙරදා අදහස් පළ කළේ ඇයව ඉදිරිපත් වෙලා මේ කාරණය පිළිබඳ උත්තර දෙන්න ආ බවක්. නමුත් දැන් ඇය මේ කාරණාව මග හරිනවා වද්ද. සත නිවුස් ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ අවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.